கத்துக்கல உத்தமதீஷனா. මෙහි පැමිණෙන අයගේ මතයක් හැටියට මේ පූජාවන් සඳහා එක දිනකට දින හතක් පැමිණීමට අවශ්‍ය බවත් එය කඩ නොකර ආ යුතු බවත් ඒ සඳහා නිර්මාංශ විය යුතු බවත් පවතන මේවා එක එකනාගේ මත. එහෙම එක මෙහි ප්‍රශ්නයක් නැහැ කියලා කවුරුවත්. එක එකනාගේ අදහස්. ඔහොම තමයි මම කිව්වේ එක එකනා තව තවන්ගේ අදහස් යනවා. ඉතින් ටික දවසක් ආව කෙනා පණ්ඩිතයා වෙනවා. ඊට පස්සේ එයා තම තමන්ගේ මත දීලා ඉතින් මෙහෙම දෙයක් මෙතන ඔහොම කියන්නේ නෑ දන්නේ නෑ මෙතෙන්ද මඩ පාර ගහන්නේ නුත් ඔය අසේ යනවා දන්නේ නෑ ඉතින් මල ගහන්න අපි එකට අහු වෙනවා ඔය කෑල්ල මෙතන ඉරාපු කෙනෙක් අපිට මෙහෙම කිව්වා මේ පත්වල රදා එහෙම කෑලිත් තියෙනවා නේ ඒ නිසා මෙහෙම ඒවා කියන්නේ නෑ එක දවසක් ආපු කෙනා ඥානවන්ත නම් අවුරුද්දා කාපු කෙනාට වැඩිය එක දවසෙන් ධර්ම අවබෝධය ලැබෙනවා ඥානවන්ත කෙනෙක් අඩු නම් එහෙම අවුරුදු 7ක් ආවත් එක දවසේ ආපු කෙනාගේ ලැබුව අවබෝධයට බාල වෙන්න පුළුවන් ඒක තම තමන්ගේ නැනවලුනේ වට්ටමනේ එතකොට දින හතක් ආවයි කියලා නම් එහෙම කරන්න ක්‍රමයක් ක්‍රමවේදයක් නැහැ. එක දවසක් ඇති ජීවිතේෙන් බලහඳාවේ එක දවසයි. එක දවසින් ඒක දිලා මාර්ග බලාවෝදය ලබාගෙන යන්නත් පුළුවන්. එක දවසක් ජීවිතේට අනික් බොහෝ 70% වැඩි ඉන්න අය ලැබූ බොහෝ කාලයක් ඇදී ලැබූ ධර්මාවෝදිත වැඩි. මේ කාව්‍යමය වශයෙන් පෙන්වපු දේ තුලින් ධර්මාවෝදයක් ලබා ගන්න පුළුවන්. ඒ තම තමන්ගේ නැන නුවණ මට්ටම අනුව. ඒ නිසා ඒකට දින ගණන් වෙන් කරන්න එහෙම ක්‍රමයක් නැහැ. ඒ වගේම මස් මාස කණ්ඩේ වගේ මම එහෙම එකක් විග්‍රහ කරලා නැහැ. ඉතින් යම් කිසි දයක් නරක නම් තමන්ට තේරුම් ගන්න ක්‍රමයක් පෙන්ලා තියෙනවා. අයිතියක් අසාධාරණයක් වෙන එකක් වළක්වන්න තමන්ට පුළුවන් නම් ඒක කරන එක හොඳයි. ඉතින් ඒක ඒ වගේම අයිතියකින් අසාධාරණින් හැදුව දෙයකින් ජීවත් වෙන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක දවසක් හත් දවසක් නෙමෙයි මුළු ජීවිතේ ඉන්නවනම් ඒකත් හොඳයි. තම තමන්ට පුළුවන් මට්ටමින් ඒක තේරුම් අරගන්න. තේරුම් වරින් කටයුතු කරගන්න. ඒකයි ඒකේ තියෙන්නේ. පව් කියන්නේ මොකද්ද? චේතනාවක් මුල් කරගෙන දසාකුසලයේ කරනවා නම් කරනවා නම් වර්ණා කරනවා නම් ඒක මේ ඒ වගේම කරනවා නම් කරනවා නම් ඒ වගේම කරන්ට අනුබල දෙනවා කිරීම වර්ණා කරනවා නම් මේ හේතුයෙන් හට ගන්නවා දසාකුසලයේ 40 ආකාරයක චේතන. පාන වාත කිරීම කෙරවීම අනුබල දීම වර්ණා කිරීම හොරකම් කිරීම කෙරවීම අනුබල දීම වර්ණා කිරීම මේ ආදී වශයෙන් 10ට 40 ආකාරයක ඒකට සම්බන්ධ වෙච්ච පාප චේතනා හට ගන්නවා. අන්නේ පාප චේතනා ඔයකල හට ගත්තාම අන්නේ පාප චේතනාව තමයි දෝෂයක් වෙන්නේ. ඉතින් ඕකට අහකලා තියෙනවා නම් ඉතිහා පෞ සිද්ධ වෙන ක්‍රම නැහැ. අනික වැන් තියෙන්නේ මොකද්ද? දයානුකම්පාවී විවිධාකාර ප්‍රතිකරවල ඔසි අඩු වැඩි වෙන්න පුළුවන්. ඒවා ඉතින් යම් කිසි දහසක ධම්මාබෝධයේ වැඩි වෙනකොට දයානුකම්පාව මුල් කරගෙන සමහරින්ද මට්නම් එපා කොහොමවත් උඹලගේ රැගල්ලක්වත් ඕනේ අයිතියෙන් අසාධාරණී හදාගත්ත සතකේ මසකේ මම ජීවත් වෙන්නේ නැහැ කියලා මෙහෙම කියන්නත් පුළුවන්. සමහරట్లాට අර දැරිත් මහරහතන් වහන්සේ වගේ කෙනෙක් අනපනෝල විධානය කියලා දෙන දානෙවත් මට එපා මං ඒ වෑන්වත් ජීවත් වෙන්නේ නැහැ මලත් කමන්නේ නැහැ කියලා හක්කලා එහෙම එක අවස්ථාවක් තියෙනවා. උන්වහන්සේ මේ අවස්ථාවකදී හැමදාම දන් දෙන කෙනෙක්ගේ දානේ බාර ගත්තේ නේ. මොකද සැරියුත් හාමුදුරන්ට එතන එක්තරා බලේ අමාරුවා. ඒ අවස්ථාවේදී මොගලන් හාමුදුරෝයි එතන හිටියේ තව. ඉතින් අහන වෙනදාට බලේ අමාරුව හැදුනහම මොකද කරන්නේ ගෙදෙද්දී? ඉතින් ඇවැත් මොග්ගල්ලා නේනි ඒ කාලේදී දිය නොමුදු කිරිබතක් හදලා උණුවෙන් දෙනවා. ඒ කිරිබද ගත්තාම මේ බඩේ දැවිල එහෙම සංසිඳිලා යනවා. එහෙම එකක් කවිත මේ දානෙදී අදවත් පින්නපාදී හම්බුනා නම් ලොකු දෙයක්. ඔබ වහන්සේගේත් වාසනාව. මෙහෙම අදහසක් කියන්නේ දේවතාවෙක් ඕකහාගෙන ඉඳලා. හැමදාම දන් දෙන ගෙදරක ළඟම ගෙදරකට ගියා ළමයිකට ආවේශ වුණා. ආවේශ නම් කවුද මේ මොකද උනේ වයි මෙහෙ කරදර කරන්නේ අපි දරුවන්ට කියලා අහනකොට. සැරියුත් හාමුදුරන්ට මෙහෙම අසනීපයකට වේතක් වශයෙන් දිය නිමුසු කිරිබතක් හදලා පූජා කරන්න පුරුදු වෙනවනම්. මම යනවා කිව්වා. කොච්චර ලොකු දෙයක්ද අපි හැමදාම දන් දෙන එකද? හරි හරි අපි ඒක කරන්නම් කියලා. එලා ඉතින් අර දියෙන් උස කිරිපතර හදලා උන්වහන්සේ මොගලන් හාමුදුර පින්ඩපාත වන්නුට ඉස්සෙල්ලාම බෙදුවා. බැලුවේ නැහැ හේතුව හොයලා බැලුවේ නැතුව ගෙනින්න හැදුවා සරිත් හාමුදුරන්ට දෙන්න. නෑ නෑ ස්වාමීනි සරිත් හාමුදුරන්ට වෙනම තියෙන උපාධිය වලඳන්න. කොහොමද එහෙම දන්නේ? කොහොමද කළේ? ඒතර අර කිව්වරේ වෙච්ච සිද්ධිය. අර දේවතාව ඇවිදලා කිව්ව හැටි වෙච්ච කතා ඉතින් ඒක සරිත් මොගලන් හාමුදුරු දන්නා වෙච්චදී ඊට පස්සේ උන්වහන්සේ වරඳලා දත් ටික අරගෙන ඊළා සරිත් හාමුදුරන්ට දුන්නාම මොක කොහොමද මේ දාන්නේ අද හම්බ වුනේ? අහන්න කිව්වා මෙන්න මේකයි සිද්ධ වුණේ කියලා. චීචී ඔක අහගෙන දාන. මං කවදාවත් කැමති නෑ මගේ ජීවිතයේ මේ පැවැත්ම රකින්න. අනපන වල ওই විදිහට හදපු දානේ කියලා. හිත ප්‍රහාදේ දෙන දියක් ගන්නවා මිසක් මම ওই විදිහට හිතරි දෝල ගන්න දානේ මම ජීවත් වෙන්නේ. මං කැමති නෑ ඒක. ඔක විසි කරන්න. වෙන එකක් වෙච්චා. හැබැයි ඒ විසි කරනවත් එක්ක ලුණාතිගේ බඩේ අමාරු ඒ අදිෂ්ඨාන ශක්තිය හොඳ වුණා කියලා වෙන ආය හැදුනේම නෑ. එහෙම ඉවර වුණා. දැන් මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. ඒ නිසා ඒ වගේ යමක් අසාධ පවු නිසා නෙමෙයි. ඒක අයුක්තියකින් අසාධාරණයකින් ගත්ත දෙයකින් මම ජීවත් වෙන්නේ නැහැ කියන එක උපරිම ගුණය. ඒ නිසා ඒක විශේෂ ගුණ තියෙනවා. අන්නේ විශේෂ ගුණ වැඩි වීමට හේතු වෙනවා අයුක්තියෙන් අසාධාරණයෙන් මරලා කරලා හදාගත්ත උඹලකර කැලලක්වත් මට ලඟ එපා.
මං එහෙම එකකින් ජීවත් වෙන්නේ නැහැ කියන එක අන්න අර වගේ උත්තරීතර ගුණය. ඉතින් ඒ ගුණේ රකින්න පුළුවන්මයි බොහොම හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. මේ ආර්ය විනයක විරුද්ධතාවයක්වත් මිත්‍යා දෘෂ්ටියක්වත් නෙමෙයි. ඉතින් යහපත් දේ රකින්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. ඉතින් එහෙම කරගන්න. ඒකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම දින හතක් කියලා එහෙම ප්‍රශ්නයක් නෑ. දින හතක් කන්න නරක නම් ජීවිතේටම නරකයි. දින හතක් කියලා පස්සේ හොඳ නම් මොකක්ද බලන්න. දින හතක් කියන කම්පාව ඊට පස්සේ පවු නෑ කියන්නේ එකක් තියෙනවද? පවු නම් පවු වින්නම් වින් නැන්නම් නෑ. තෝරගන්න බැදර් මේ හරියට. ඉතින් එහෙම ඒවා තියෙනවා. අද උනා තියෙන්නේ. දවල් 12 වෙනකන් ඉතල දානි ගත්තොත් පින් පස්සේ ගත්තොත් පවු. ඉතින් මොකක්ද දානි ගත්තා පවු නම් පවු වින්නම් වින් දෙකම තේරුම් ගන්න ඕනේ. මේවා විහාරේ පැරිලි තියෙන තැන. ඔය හරියට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නෙමෙයි තමන්ට ලැබිච්ච අවස්ථාවක තමන් ඇවිදිලා හිටන් බොහොම ගරුත්වයෙන් මේ පූජාවන්න සම්බන්ධය ඒ වගේම සම්බන්ධය මනස සිහියෙන් අහන්න මේ කියන්නේ මොනවද මේ ಗುಣ මොනවද මොනවද මේ පෑන් පූජා කරන්නේ මොන ගුණයක් සිහි කරලාද ඇයි ඒක අපිට අවශ්‍ය වෙන්නේ පෑන් පූජාවට වැඩිය ලෝක වෙනවා ගුණේ සිහි කරන්නේ ඒ අනුසාරයෙන් ඒ වන් උපසංහරති මේ සංසන්දනය කරලා පූජා කරන්නේ ඒ ඔක්කොම ගුණ නැగిලා ඉන්න ඒ ගුණ සිහිවීම තමයි මෙතන ප්‍රධාන වෙන්නේ භෝජන පූජාට වැඩිය ප්‍රධාන වෙන්නේ ජීවමාන උදිරයන් වහන්සේ නමකින් ලෝකෙට සිද්ධ වෙන මහා සේවයේ සිහි කරන එක. ඒකයි මෙතන ප්‍රධාන කාරණේ. පූජාව අර පූජා කෙනෙක් නරක නෙමෙයි. ඒකත් ඒ ಗುಣ සිහි කළ කරන පූජාවක් නිසා ඒකත් චේතනා පාරිශුද්ධිය ඇති වෙනවා. දානමය චේතනාවක පාරිශුද්ධිය ඇති වෙන ක්‍රමවේදය. ඒවා කොහොම හොඳයි පිං වැඩ. වැඩිම මහා වාසනාවක් ලැබෙනවා බුදු ගුණ සිහි කිරීම. දහම් ගුණ සිහි කිරීම සංඝ ගුණ සිහි කිරීම. ඒක බුද්ධානුස්සතියක් වෙනවා ධම්මානුස්සතිය සංඝානුස්සතියක් වෙනවා. ඒකයි ඇති විශේෂත්වය. ඒ නිසා හොඳට මනසේ යහගෙන සමෝතින් නැගෙන ඒ ಗುಣ සිහි කරලා එහෙම තේරුම් ගන්න ඕනේ. එහෙම කරගන්නකොට බලා ඉඳද්දි හිත ධර්මයේ පිහිටනවා. සුවේට පිහිටලා හිටන් මාර්ගයේ වැඩෙනවා. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.